උදේගම්මන් පිළගේ අභියෝගය මේ රටේ කවුද ගණන් ගන්නේ TFM ගේ 78ට වඩා වැඩි කැලින් වේවි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන් බියෝඩෙල් කිරිතේ වගේ රසක් නොවෙත් නෑ බියෝඩෙල් එක්ස්ප්‍රෙස් කිරිතේ දේශපාලන වශයෙන් මේ වෙනකොට අවලංගු වෙච්ච දේශපාලඥයෝ ඒගොල්ලොත් දැඟලුවත් කෑ ගැහුවත් නැතත් ජනාධිපතිතුමත් අලුත් ආණ්ඩුවත් නව රජයත් පාස්කු පහරය සම්බන්ධයෙන් වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කරන බව ඒ වින්දිතයෝ දන්නවා. ගම්මන්පිල නිකන් මේ අවලංගු කාසිය මේ දවස්වල මොන හරි කියෝලා නිකන් රූපවාහිනී වලට ප්‍රවෘත්ති ටිකක් හදලා එයාගේ මූණ දා ගන්න ඕනවට කරන වැඩ. මෙච්චර කල් කොහෙද ඔවා ගහගෙන තියන් හිටියේ? කාව ආරක්ෂා කරන්නද? මොකටද කියලා එතුමගෙන් වහාම ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරලා ඒවා එතුමගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල වාසිය ගත්ත ජනතා විමුක්ති පෙරමුණ කාදිනල් තුමාගේ සම්පූර්ණ උදව් ලබා ගත්තා. මේ වෙනකොට බලලා මල්ලෙන් එළියට පැනලා තියෙනවා. මොකද පාස්කු ප්‍රහාරය සිදුවෙන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත්ත පුද්ගලයෙක් තමයි මේ වෙනකොට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට පත් කරලා තියෙන්නේ. ඒ වගේම චෝදනාලත් පුද්ගලයෙක් විශේෂ කැබිනට් පත්‍රිකාවක් තුලින් නැවත සේවයට අරගෙන ඒ පුද්ගලයාට ඒ අපරාධ විමර්ශනය බාර දීලා තියෙනවා. ඉතින් මේවැනි පුද්ගලයින්ට මෙහෙම දෙන්න අනුර කුමාර ජනාධිපතිතුමාට තියෙන හේතුව මොකද්ද? එතුමාට යමක් හංගන්න අවශ්‍ය නැත්නම්. ඉතින් තමුන් දැනුවත් වාර්තාවක ඍජුවම චෝදනා එල්ල වී තියෙන පුද්ගලයින් දෙදෙනෙක්ව ගෙන්නගෙන ඔවුන් දෙදෙනාට මේ සියල්ල බාර දීලා මේ කරන්න යන්නේ මොකද්ද? මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාධාරණ පරීක්ෂණයක් අවශ්‍යයි කියපු කරපු පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙන්නේ නැහැ කියපු කිතුණු ආගමික නායකයින් මේ වෙන විට මේ සම්බන්ධයෙන් හොඳින්ම දැනුවත් වෙලා ඉඳලා ඇයි මේ කියන්නේ නැ මේ නිලධාරීන් ලව්වාම මේ පරීක්ෂණයක් කරවන්න ඕනේ කියන කාරණය තුල මේ ඛේදවාචකය යට ගහන්න ඔබ වහන්සේලා මේ දරන උත්සාහය ජනතාවට අද ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පාස්කු බෝම්බ ප්‍රහාරය කියලා කියන්නේ යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක කොටසක් කියන එක අද මුළු සමාජයෙම පිළිගන්න තත්යකට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒකේ වැදගත්ම වார்த்தාව තමයි දැන් එළියට නොදැම්ම ඒ වார்த்தාව. මොකද channel 4 වார்த்தාව තුලින් විශාල කරුණු රාශියක් හෙළිදරව් වුණා. ඉතින් මං හිතනවා දැන් ඒ වார்த்தාව ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබිය යුතුයි. ඒ හින්දා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඒ හින්දා අද ඔහුට පුළුවන් ගෝඨාභයයි රනිලුයි නොදීපු වார்த்தාව අනුර කුමාර ජනාධිපතිවරයාට එළියට දාන්න. එහෙම නැත්නම් ඔබතුමා ප්‍රකාශයක් කරන්න එහෙම වார்த்தාවල් තියෙනවද නැද්ද කියන එක. කාදිනල් තුමා නියේ දවසේ කියනවා මේ පුද්ගලයන් දෙන්න රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වார்த்தාවකදී නම අලුතෙන් ඇතුල් කරා කියලා. කාදිනල් තුමාට ඉතාමත් ගෞරවයෙන් අපි කියනවා මේ සම්බන්ධ පුද්ගලයන්ගේ නම් කවුරුත් අලුතෙන් ඇතුල් කරේ නැහැ. මේ පුද්ගලයන්ගේ නම් මේ ප්‍රහාරයේ සිද්ධ වෙච්ච දවසේ ඉඳන් සියලු පරීක්ෂණවලදී මොවුන්ගේ නොසලකිල්ල එළිදරව් වුණා. එහෙමනම් කාදිනල් තුමනි මේ සත්‍ය යටපත් කරන්න ඔබතුමාට ළඟින් ඉඳන් කවුරු හරි ලොකු ලනු දෙනවා. එතුමා දක්වන කරුණු සම්පූර්ණයෙන් අසත්‍යයි. එළියේ දැන් මේක අවුරුදු ගාණක් කතා කරා. වාර්තා ගත්තා, වාර්තා කියෙව්වා, වාර්තාවල පිටු හැංගුවා කියනවා, වාර්තාවලින් කෑල්ලක් නැහැ කියනවා. ඒ කෙසේ වෙතත් ආණ්ඩුවට පුළුවන් මේ සියලු දේ එකට එකතු කරලා හරි තීන්දුව ගන්න. අපි හිටපු ආණ්ඩුව තුල මේක මේ සම්බන්ධව වැඩිපුර අපි අවධානයක් යොමු කරුවේ නැහැ කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන. මොකද ඒක කෙරුවනම් මෙච්චර දුර මේ කියන්නේ නැහැ. ගෝඨාභය ගොඩක් විතරපු ගම්මන්පිල දැන් පාස්කු ප්‍රහාරයට සාධාරණ ඉෂ්ට කරන්නද? මොන බහිල විරේදානට පුදුම කැමැත්තකින් ඉන්නේ. මොකටද අවධානය ගන්න? ඇටෙන්ෂන් ගන්න යට ඕන. පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තා දැන් අතීතයෙන් ඇවිල්ලා තියෙනවා. තවත් වාර්තා නම් එපා. වාර්තා හෙළිදරව් කරන්න නෑ. පුළුවන් ඒකට ක්‍රියාමාර්ග ගන්න. මේකට පොලිස් සුනකයෝ දැම්මොත් එහෙම මේ පොලිස් සුනකයෝ කොහේ කොහේ යයිද? පොලිස් සුනකයෝ යනවා සුවරකටම ගෝඨාභයගේ ගෙවල් පැත්තට. සලේලගේ හමුදා බුද්ධ්‍යංශයේ බුද්ධ්‍යංශයේ මිනිස්සුන්ගේ ගෙවල් වලට යනවා. ඒ විතරක් නෙමෙයි. මේ සුනකයෝ යනවා ඉන්දියානු තානාපති කාර්යාලය ගාවටත්. ඒ නිසා මේකේ තොරතුරු ලබා දීමයි මේකේ කෙලවරයි පිපිරිච්ච හෝටලුයි නොපිරිච්ච හෝටලුයි මේ ඔක්කොම බැලුවාම ඉන්දියාව පැත්තට ඇඟිල්ලක් දික් වෙලා දිනවා කියන එක අපි කියනවා. අපි දැස් විවර කරගෙන බොහොම උනන්දුවෙන් හිටියා. උදේ ගම්මන්පිල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පාස්කු ප්‍රහාරයේ තියෙන භයානක භාවය පිළිබඳව දත්ත සහිත තොරතුරු හෙළිදරව් කරනවා කියලා. හැබැයි එතුමා මොනවද මේ ඉදිරිපත් කරේ? පරණ දේවල්මයි. අලුත් කිසිම දෙයක් මේ තොරතුරු වල සටහන් වෙන්නේ නැහැ. පැහැදිලිව අපිට පේනවා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පත් කරපු ජනාධිපති විමර්ශන කොමිසමේ වෙලුම් දෙකක් නෙමෙයි මේ ඉදිරිපත් කළේ කියලා. ඒ වගේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පත් කරපු ජනාධිපති විමර්ශන කොමිසමේ තියෙන හංගන් හිටියා කියන කරුණු කිසිම දෙයක් හෙළිදරව් වෙලා නැහැ මෙතන. අපිට ඕනේ මේ වෙලාවේ කවුද මේක කරේ? මහා මොළකරුවයි අපි හොයන්නේ.